වෙන දේශපාලන පක්ෂවල ඔක්කොම එක්සත් ජාතික පක්ෂය එකතු කරගන්න ඕන. කවුරුවත් අතාරින්න එපා. හිතන්න එපා අපිට තනියෙන් පුළුවන් කියලා. තනියෙන් බෑ. ඔක්කොම ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඕන, JVP එකත් ඕන, පෙරටුගාමිත් ඕන, පොහොට්ටුවත් ඕන, සේරම ඕන. බෙදුනොත් විනාශ වෙයි. එකතු වුණොත් ජයගනි. ශ්‍රී ලංකාව ජය ගන්න තිබෙනවා. නිදහසෙන් පස්සේ කළ හැකි දේවල් එක්සත් ජාතික පක්ෂය කළා තිබෙනවා. ඒ කරපු දේවල් වලින් රටට ඔබට විච යහපතවල දිනවා. බෙදුනයින් පස්සේ කැඩිලා තිබෙනවා. දැන් අපිට තිබෙනවා උද්ඝෝෂණ කරන්න කලින් හිතන්න තිබෙනවා. දැන් අපි සත්‍යග්‍රහ කළා. මොනට මහජන ජීවිත බේරගන්න. දැන් කොළඹට කවුරු හරි ඇවිල්ලා කෑ ගහනව නම්, හූ කියනව නම්, ගල් ගහනව නම්, ඒ හදන්නේ ලෝකෙට වෙන පණිවිඩයක් දෙන්න. ඒ හදන්නේ ජාත්‍යන්තරේ වෙන කොන්දරත්වයක් කරන්න. කරුණාකරලා කරන්න එපා. කරුණාකරලා කරන්න එපා. සාමගාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ආණ්ඩු ප්‍රවස්ථාවන වෛතිය දිනනවා. ඒව කරන්න පුළුවන්. කන්න නැත්තම් අඳින්න නැත්තම් සාධාරණව ඇවිල්ලා ඉසල කියලා බලන්න ඕන. අහන්න නැත්තම් පොඩි හඬක් නගන එක අයිතිවාසිකම් තමයි. ඒකට තහනමක් නැහැ. හැබැයි රටක් කඩාකප්පල් කරන්න බෑ. රටක් විනාශ කරන්න බෑ. ඒවා පාලනය කළ යුතු තිබෙනවා. ඉතිහාසයේ පුරා ඒවා පාලනය කළ තිබෙනවා. ලංකාව ජපානයක් වෙනව දකින්න ආස නම්, ලංකාව සිංගප්පූරුවක් වෙනව දකින්න ආස නම්, ලංකාව මැලේසියාවක් වෙනව දකින්න ආස නම්, එන අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහ කියන විදිහට අපි වැඩේ කරන්න ඕනේ. එතුමා තනියම වැඩේ කළේ තියෙනවනේ. අපි එක දෙයයි කරේ. මොකද්ද කරපු දේ? එතුමා හිතපු දෙයට උදව් කළා. කවුරුවත් කකුලෙන් ඇද්දේ නැහැ. කකුලෙන් ඇදින කට්ටිය එළියට පැන්න. ඇතුලේ හිටපු කණ්ඩායම එතුමත් එක්ක හිටගත්තා. එතකොට එතුමා ජයගත්තා. ඇයි? කකුලෙන් ඇදින එක නැවතුණා. එතකොට අර හිටපු කණ්ඩායම එකතු වෙලා එතුමට ශක්තිය දුන්නා. දැන් ඒක අපි කරේ හොඳ කල්පනාවෙන්, හොඳ සීබුද්ධියෙන්. අපි දේශපාලඥයෝ හැටියට මේවදී හොඳට බලලා තියෙනවා. අපිට හොඳට පුරුදුයි. මටත් පුරුදුයි. විශ්වවිද්‍යාලය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හැපිලා සෙල්ලම් කළා. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය කළා. ඒ නිසා ඔබ කල්පනාවෙන් නැගෙනහිර කොළඹ ජනතාව, නැගෙනහිර කොළඹ ඉන්න සියලුම දේශපාලන පක්ෂවල අය එකතු කරගන්න. අපිට කට්ටිය වැඩි වුණාම බර වැඩි කියලා හිතන්න එපා. අපිට තියෙන බෙදාගන්න තියෙන දේ බෙදාගන්න මදි වෙයි කියලා හිතන්න එපා. රට දියුණු නම් එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.